අයිබෝවන් මා ගුරුමෑණියෝ. උතේ වසර 50ක් විතර පැරණි ගුරුකම් තමයි මම කරන්නේ මගේ පියාගේ પરම්පරාවෙන්. මම ඉගෙන ගත්ත සාත්‍රියෙන් මම ඔබලාට පිටක් වෙමි. දුවේ පුතේ මේ මගේ දේවාලට කෙනෙක් ආවොත් මම කවදාවත් විශ්වාසින් අරින්නේ නැහැ. මම ඒ කරන සාත්‍රේ මම සෑම සියලු දයන් මේ සාන්ති කර්මවල කරලා ඒවට ගුණනා සියලුම රාජකාරි කරලා ඒ රාජකාරිය මම අකුරට මිස්ටර් කර දී තමයි අරින්නේ. පුතේ අද මා ළඟට පැමිණෙන්නේ මේ දේවාලයට මගේ අසරණ මේ ආදර සම්බන්ධතාවල දුක් විඳින දුවල පුතාලා තමයි එන්නේ. ඒ ළමින්ට මම කරන සාත්‍රේ මම පිළිටක් වෙනවා. විදේශ දූ දරුවනේ ඔබලා රට රටවල ගිහින් අසරණ වී සිටින බව මම උදාහරණම දන්නවා. මම මේ ඉගෙන ගත්ත සාත්‍රයෙන් මම ඔබලාට පිළිටක් වෙමි. මම රත්නවල්ලි පරම්පරාවෙන් පැවතගෙන එන සෝමාගුරු මෑණියෝ. මම ඉතාලියේ දමයන්ති. මම ඉතාලියට ඇවිල්ලා දැනට අවුරුදු 11ක් විතර වෙනවා. මට අවුරුදු වයස අවුරුදු 42යි. මම ඉතාලියේ වැඩ කරා. ඊට පස්සේ මම කසාද බැඳලා ඇත්තටම මම ලංකාවෙන් එනකොට මට සම්බන්ධයක් තිබ්බව මගේ මහත්තයා මගේ මාමත් ඇරලා ගියා. බැඳලාට පස්සේ අපි දෙන්නා වෙන් වුණා. ඊට පස්සේ මට වෙන සම්බන්ධයක් තිබ්බා ලංකාවෙන් එනකොට. ඉතින් මාව බඳින්න පොරොන්දු වෙලා මට ළමයෙකුත් ඉන්නවා. ඉතින් මගේ ළමයත් බාර ගන්නවා කියලා පොරොන්දු වුණා. ඉතින් මම මෙහෙ වැඩ කරගෙන ඉන්නකොට මගේ ඒ පෙම්වත ඇත්තටම මේ ලොකු වෙනසක් මගේ ආගේ දැක්ක මම ලංකාවෙන් ආවට පස්සේ කසාද බඳින්න බෑයි කියනවා. එතකොට මගේ ළමයා බාර ගන්න බෑ කියන දැන් එහෙදි යාට ප්‍රශ්නයක් නොවුන දේවල් දැන් මෙහෙ මම ලංකාවෙන් ආවට පස්සේ යාට ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ඉතින් මම ඇත්තට මේ සම්බන්ධ නිසා ගොඩාක් දුක් විඳා. මමට මෙහෙ කරන වැඩක්වත් හරියට කරගන්න බෑ. මම මෙහෙන් සල්ලිත් එයාට යවුවා ගොඩක්. මගේ ළමයාට වත්යවන්නේ නැතුව මම එයාට සල්ලි යවුවේ. ඉතින් මම ඊට පස්සේ දැන් මේක කොහොම හරි මගේ යාළුවන්ට කතා කර කර කිව්වා මට මෙයා මෙහෙම කරනවානේ මට මොකක් හරි කරලා දෙන්න කියලා. ඉතින් මට කරගන්න දෙයක් ඇත්තටම තිබ්බේ නැහැ. මට ගොඩක් මම අසරණ වෙලා හිටියේ ඇත්තටම. මට කරගන්න දෙයක් තිබුණේ නැහැ කොහොමත්. මට ලංකාවට එන්න විදිහකුත් නැහැ. මම ලංකාවට ඇවිත් ගියාට මෙයා මාව ගණන් ගත්තේවත් නැහැ. මාව හම්බ වෙන්නවත් ආවේ නැහැ. ඉතින් මම ගොඩාක් අසරණ වුණා මේ සම්බන්ධ නිසා. මම මොහොම යනකොට මට ඉවස ගන්න බැරිම තැන මම මගේ යාළුවෙක්ට කතා කරලා කිව්වා මට කොහොම හරි මේක කරලා දෙන්නානේ මට මෙයාවකට කතා කරලා හරි දෙන්න මෙයා කතා කරන්නේත් නැහැ මගෙත් එක්ක කියලා. ඇත්තට මම එයාට ගොඩක් ආදරේ නිසා මට මේ ගොඩක් දුකයි. මගේ ළමයාත් බලා ගන්න ඕනේ මට මේ මගේ එක හිතකුත් නැහැ මෙයාට මට හිතේ එකලාසයක් කරගෙන වැඩක් කරගන්නත් බැහැ. එහෙනම් මම යාළුවෙක්ට කිව්වෙත් යාළුවාගේ අම්මා කෙනේ අම්මට ඇත්තේ මගේ යාළුවාගේ අම්මටත් මගේ යාළුවා කියලා තිබ්බා. ඉතින් ඒ යාළුවාගේ අම්මා තමයි කියලා තිබ්බේ මේ ගුරුකමක් කරගත්තොත් හරියයි පුතේ සමලංකාවේ ගොඩක් තැන් තියෙනවා. හැබැයි ඒවා මේ විශ්වාස කරන්න පුළුවන්ද කියන එක නම් සැකයක් කියලා මට කිව්වා ඉතින්. ඒ හින්දා මම පොඩ්ඩක් ඕවා පස්සේ පණන කෙනෙක් නෙවෙයි. ඒ හින්දා මමත් පොඩ්ඩක් කල්පනා කරලා බැලුවා දෙමට යන්න වෙන විකල්පයක් ඇත්තෙත් නැති නිසා මම ගුරුකමක් කරගත්තොත් හොඳයි නේද කියලා. වශී ගුරුකමක්. ඉතින් ඒ යාළුවාගේ ගොඩක් තැන් බල්ලා තිබ්බා කතා කරලා තිබ්බා. ඊට පස්සේ කොහොම හරි අන්තිමට සෝම මෑණියෝ කියලා මෑණියෝ කෙනෙක් ගැන මට මගේ යාළුවා කිව්වා. එයාත් මේ මෑණියෝ කතා කරපු විදිහෙන් නම් ඔයාට වැඩේ කරලා දෙයි කියලා මගේ යාළුවා කිව්වා. ඉතින් ඊට පස්සේ මම කොහොම හරි මෑණියන්ට කතා කරා. මෑණියන්ට කතා කරලා වැඩේ කරගත්තා. දවස් ඇත්තටම දින 7ක් වගේ යනකොට තමයි මෑණියෝ කිව්ව වැඩේ හරියයි කියලා. මගේ වැඩේ හරිනකොට දවස් 11ක් වගේ ගියා. අවුරුදු එකමාරක් වගේ මේ කතා කරන්න මේ අදිමදි කරපු මම මඟ ඇරලා හිටපු ඒ මගේ පින්පතා මට සෝම මෑණියෝ කොහොම හරි කතා කරන්න වැඩේ කරලා දුන්න කොහොම හරි කතා කරන්න තැනටපත් කරා. මම ඇත්තටම ගොඩාක් දුක් වෙලා හිටියේ දවස්වල මට කරගන්න දෙයක් නැතුව හිටියේ. ඉතින් මම සෝම මෑණියෝ ඇත්තටම මට අම්මා කෙනෙක් වගේ පිහිට උනේ. මම ඊටත් කලින් කොහොම හරි දෙතුන් තැනකට කතා කරලා කතා කරා. ඒත් මගේ වැඩේ හරියට කෙරුන්නේ නැහැ. මම සල්ලි දැම්ම විතරයි. මට හරියට වැඩේ කරලා දුන්නේ සෝම මෑණිය විතර. එකයි මම මේ කතාව කරන්නත් ඉදිරිපත් උනේ. මම කොහොම හරි මෑණියෝ තමයි මට පිට උනේ. මෑණියෝ මට මගේ අම්මා වගේ. මම දන්නා මම වගේ ගොඩක් ප්‍රශ්න තියෙන මේ රටේ ලෝකේ ගොඩක් මිනිස්සු ඇති. ඔයාලට ප්‍රශ්නයක් තියෙනවා නම් සෝම මෑණියට කතා කරන්න. සෝම මෑණියෝ තමයි මගේ වැඩේ කරලා දුන්නේ. මම ඒකට සහතික වෙනවා. සෝම මෑණියන්ට ගොඩාක් පින් මට මේ කරලා දුන්න වැඩි අම්මා කෙනෙක් වගේ මගේ සිතේ ගින්දර නිවුවට සෝම මෑණියෝ දිනෙන් දින දියුණු වෙන්න ඕනේ. සෝම මෑණියන්ට දීර්ඝායුෂ ලැබෙන්න ඕනේ. අති ප්‍රබල ගුරුකම් ඇත්තේ මා ළඟ පමණි. සෝමා ගුරු මෑණියෝ
වයිබ ඉමෝ වට්සප් සඳහා 076 85 84 455. පරම්පරාවෙන් පැවතෙන චණ්ඩාලියන් වශී කළ නීච කුල වශී ගුරුකම් තවමත් අප අතර ඇත. විදෙස්ගත දරුවන්ට එතර යැවීමේ රහස් ක්‍රම මගින් පිහිටට. ලොව කොතැනක සිටියත් වරු තුනක් ඇතුළත ඔබ කැමති ස්ත්‍රිය පුරුෂයා වශී කර දීම, දෙමව්පියන්ගේ ආශිර්වාදය ලබා දීම, ආදරයේ වේදනාවට මුහුණ දුන් ඔබට හැරගිය පෙන්වතා පෙන්වතිය දෙපා මුලට ගෙන්වා දීම, රැකියා ස්ථානයේ උසස් වීම ආදිය සඳහා පිහිටවීම, ධන ලාභ හා ව්‍යාපාර දියුණුව ලබා දීම, අණවින කොඩි වින ඉවත් කර දීම, දරුපල නොමැති අයට විශේෂ ශාන්ති කර්ම, පමාමන විවාහය ඉක්මන් කර දීම, නඩු හබ ජය අත් කර දීම. ගුරුකම් ලොවට කියා දුන් රොඩි රැහේ අති ප්‍රබල වශී ගුරුකම් බලෙන් කටයුතු කර අප මෙතෙක් කළ දෙයක් වැරදී නැත. සෝමා ගුරුමෑණියෝ, පරම්පරාවෙන් පැවතෙන චණ්ඩාලියන් වශී කළ නීච කුල වශී ගුරුකම් තවමත් අප අතර ඇත. විදෙස්ගත දරුවන්ට එතර යැවීමේ රහස් ක්‍රම මගින් පිහිටට. සත් සමුදුරෙන් එහා සිටින ඔබට ලක්දිව පාරම්පරික ගුප්ත ශාස්ත්‍ර උගත් මා ඔබගේ හදපුරා දැවෙන දුක්කම් කටළු සඳහා පිහිටවී මාගේ පරම්පරා හතක නම බබලවමි.